Subha Davasak, Subama Subha Davasak kira Prarthana karna adat. Adat mangga lah mangga YouTube channel sahadriam pilih karna. Adat tenda wakai ma VR wal tips video kak tama genal lah tienne. Eva kai ma meter me meter video deka tuh nak kekara bat kala tienne mang. Bat kala tienne kai me awasnya podi podi kail dia kino etika. Mang wad me gameplay ke. Yana aktor turut kira dengan hari ke. Tolong make bisnis sama duo versus kode deck gak nih tuh me ini sambandu bat ada alat tiga mang ada alat yang lebih hebat deh na hari tapi sama gameplay ke malam aku kau mau deh oh kita kali ngantin alut tuh update itu pas game ini kau mau deh iya hari ke mobile lagi hero no adu lagi itu mati ya poli lain nanti no hero no adu lagi udah smooth lagi apa hume VR වල තිබු මේ මූමන්ට් වල මූමන්ට් එහෙම මේ කලින් තිබ්බ විදිහට හදලානේ මුල්ම ගාලා තිබ්බ විදිහට මේ පොඩි ගැටිකුත් දෙනවා හරි තව අනිත් එක මට කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ ටිප්ස් ඇන් ට්‍රික්ස් වීඩියෝ ඉංග්‍රීසියෙන් ගේන්න කියලා ඉංග්‍රීසි වලින් මෙහෙමයි හරිද මේ මට සාමාන්‍ය ඉංග්‍රීසි වලින් ගේන්න පුළුවන් අවුල නැහැ ටිකක් මහන්සි වෙන්න ඕන වැඩේට ඉංග්‍රීසි වලින් ගේන්න පුළුවන් ඒත් හැබැයි ඉතින් බලනවා ටිප්ස් ඇන් ට්‍රික්ස් වීඩියෝ ඉංග්‍රීසි වලින් ගොඩ ඕන තරම් තියෙනවන්නේ නාකෝගේ තියෙනවා එහෙම ගොඩ ප්‍රසිද්ධ හොඳ ප්ලේස් ලයි ගොඩ තියෙනවා නෑ ඒවා දැන් සාමාන්‍ය ලංකාවේ කෙනෙක් බලන්නේ සාමාන්‍ය ඉතින් සිංහලෙන් යද්දින්නේ ලංකාවේ කෙනෙක් කරද්දී ලංකාවේ අපි ආයෙත් සිංහලෙන් ගොඩක් බලන්නේ ඒකනේ මේක බලන්න නැත්තම් ඉංග්‍රීසියෙන් නම් සාමාන්‍ය මේ වගේ වීඩියෝ බලන්න පුළුවන් ඒකට ඒකයි මම ගොඩක් කරලා සිංහලෙන් කරන්නේ ඉංග්‍රීසියෙන්ුත් කරන්න පුළුවන් ටිකක් මහන්සි වෙනවා ඒකට හරි මේ හේතුව මේ මට එච්චරට හොඳට ඉංග්‍රීසියට පුළුවන් කරන්න ඒ වුණාට සිංහලෙන් කරන් යන් අපි අවශ්‍ය නම් ඉංග්‍රීසියෙන් කරමු මොකද ඉංග්‍රීසි කරොත් පොඩ්ඩක් සබ්ස්ක්‍රයිබර්ස් ටිකුත් වැඩි වෙනවා ඒත් කමන්න හරි බෝ මැෂින් එක ගයිස් බෝ මැෂින් ගහද්දි මේක හැම වෙලේම හරි නැත්නම් ගොඩක් කලාවට මේ ගහන කෙනාගේ ළඟටම යන්න හරිද පුළුවන් තරම් ළඟට යන්න මොකද දන්නව ළඟටම ගියාට පස්සේ බෝ මැෂින් එක ගහන්න බලන්නේ නැහැ නේද ගොඩාක් ඈත ඉන්නවා නම් ළඟට යන්න එපා එහෙම නෙමෙයි සාමාන්‍ය මේ වෝ මැෂින් එකේ රේන්ජ් එකක් තියෙනවානේ ඒ රේන්ජ් එක සාමාන්‍ය මිඩ් රේන්ජ් එහෙම හොඳට ගහන්න පුළුවන් ටාගට් කළා හරිද එහෙනම් මිඩ් රේන්ජ් එකේ වගේ වයින්නවා නම් ටග්ගල් ළඟටම යන්න හිට්ටුවටම යන්න හිට්ටුවටම යද්දි කොහොමද ගහන්නේ එතකොට මේ ප්ලේටත් වදිනවනේ එහෙනම් ඌ කොහොමද ගහන්නේ හරිද එහෙනම් මේ වෝ මැෂින් එකක් එහෙම ගහනවා වගේ නම් ටග්ගල් යන්න ළඟට මිඩ් රේන්ජ් එකේ වගේ ඉන්නවනම් ඔයාලා ගොඩාක් ඈත ඉන්නවනම් ළඟට යන්න එපා එතකොට හම්බෙනවා හරි මම විශේෂත්වයක් කියනවා දැන් මේ අපි ඩෝස් ස්කෝඩ් යන යන්නේ මගේ ඉන්න අනිත් ප්ලේයර් මට කොහොමද දන්නේ හම්බුනේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් දන්නෙත් නෑ ස්ට්‍රීම් කෙනෙක් වගේ කවුරු හරි මේ සාමාන්‍ය මේ ඇටැක් කෙනෙක් ඒ කියන්නේ හොඳ ඒ කියන්නේ ස්කෝඩ් දැක්කහම ගිහින් ඇටැක් කරන ප්ලේයර් කෙනෙක් හරිද එතකොට මම ඒක දැනගත්තා සාමාන්‍ය මමත් එහෙමනේ මමත් සාමාන්‍ය හොයන් ගිහින් ඇටැක් කරන ප්ලේයර් කෙනෙක් ඉස්සරහටම ගිහින් දැන් මගේ තව මගේ ඉන්න අනිත් ප්ලේයර් එහෙම ප්ලේයර් කෙනෙක් ඉන්නවා මම මේකේ මම ඉස්සරහට ගිහින් ඇටැක් කරන්නේ මොකද කෙනෙක් ඉන්නවා ඉස්සරහට ගිහින් ඇටැක් කරන්නේ මම මේකේ කරන්නේ ඒ වගේ වෙලාවට ගොඩක් කාලට ඔයාලා කරන්න ඕනේ ඔයාලා ගොඩක් කාලා නින්ජා ප්ලේයර් කෙනෙක් නම් හරිද ඔයාලගේ ස්කොඩ් එකේ ඉන්නවා නම් අනිත් ප්ලේයර්ස් ලා ඇටැක් කරන ඉස්සර හරි ඔයාට හරි ඔයාගින් අනිත් දෙන්නෙක්ට විතර හරි පුළුවන් පිටිපස්සෙන් ගිහින් සෙල්ලම් කරන්න හරිද ඒ කියන්නේ ඔයා හිතන්නකෝ නින්ජා ප්ලේයර් කෙනෙක් නම් ගොඩක්ම වටිනවා හරිද සාමාන්‍ය අනිත් ප්ලේයර්ස් ලා ඉස්සරහට මේ එතකොට අනිත් ස්කොඩ් එක එනමි ස්කොඩ් එකත් ඉස්සරහටනේ සෙට් වෙන්නේ එතකොට අපේ එහෙම ප්ලේයර් කෙනෙක් ඉන්නවා නම් අපිට පුළුවන් පස්සේ යන්න. මොකද එතකොට ඒ ස්කොඩ් එකම බලන්නේ අපේ අර ඉස්සරහා ඉන්න ඉස්සරහට පැනලා ගහන ප්ලේයර් දිහාන ගොඩක් එනවා. එතකොට ගොඩක් කරලා පිටිපස්සෙන් මග ඇරනවා. එහෙනම් තමයි අපි ගොඩක් කරලා පිටිපස්සෙන් මම මේකෙත් කරන්නේ මගේ අනිත් ප්ලේයර් ඉස්සරහෙන් ගිහින් ගන්නවා. හරි ඉස්සරහෙන් ගිහින් ඇටැක් කරනවා. මම පිටිපස්සෙන් ගිහින් ගන්නවා හැමෝම. හරි. ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් එහෙමනම්. සාමාන්‍ය වන් මමත් මෙහෙම මම තමයි ඉස්සරහෙන් ගිහින් මම ඇටැක් කරන්නේ ගොඩක් මේක කරේ මගේ අනිත් ප්ලේයර්ත් එහෙම ඉස්සරහෙන් ගිහින් ඇටැක් කරන කෙනෙක් ඉඳලා ඇත්තම ගොඩක් වෙලාවට මේ එනමිගේ පිටිපස්සෙන් ගිහින් මේ වෙඩි තියන්න පුරුදු වුණා නම් ඒක ගොඩක් හොඳයි මට නම් ඒක එච්චර බෑ අනිත් එක බලන්න අපි දෙන්නා ඒ අතර එක වචනයක්වත් කතා කරා මම දන්නේ නැහැ ලංකාවේ කෙනෙක්වත්ද කොහෙ කෙනෙක්වත්ද කියලා දන්නේ නැහැ හරිද එක වචනයක්වත් කතා කරන්නේ අපි මාක්ස් ඒ වගේ තමයි ගොඩක් වෙලාවට මේ මේක තේරුම් ගන්න මොකද්ද වෙන්නේ කියලා හරි ගයිස් අරිය මේ අරි ඉස්සරහට මන් තියෙන තැන කියන ගයිස් මෙතන මන් අපි
මං අපි කරන වැරද්දක් ගැන ඔයාලට කියන්න යන්නේ මෙහෙම කරන්න එපා කියලා. හරි අපි මුලින්ම ඒක ඇහලා බලලාමුකෝ ඉස්සරහට ගිහින්. මේක මේ කෑලා දැම්මෙත් ඒක එහෙම නොකරන්න කියලා. හරිද? ඔන්න බලන්න. හරි. 1යි 2යි 3යි 4යි වල මම ෂොට් දෙක කියන්නේ මේ ෂොට් ගන්න එකෙන් ෂොට් මිස් වෙලා තව දෙක තුනක් ෂොට් ගන්න එකෙන්ම ට්‍රයි කරා. අන්න එහෙම කරන්න බලන්න. ඒ හින්දා අපේ ස්කෝඩ් එක මරුණා. හරිද? ගොඩක් වෙලාවට ඔයාලා ෂොට් ගන්න එකෙන් ළඟ ගහද්දී ඔය වගේ අවස්ථාවක එක්කෙනෙක් ඉන්නව නම් අවුල නැහැ. දෙන්නෙක් තුන් දෙනෙක් කියන්නේ ස්කෝඩ් එකකට ගහද්දී මැනලා පැනලා ෂොට් ගන්න එක ෂොට් දෙකක් විතර ගහත් එකක්වත් කන්ෆර්ම් වුනේ නැත්තම්. හරිද? ෂොට් ගන්න එක අපි දෙක තුනක් ගහද්දී අඩුම එකක්වත් කන්ෆර්ම් වුනේ නැත්තම් තුනකට වඩා ගහන්න එපා ෂොට්. දෙකකට හරි තුනකට වඩා ගහන්න එපා ෂොට්. ටක් ගාලා අනිත් වේපන් එකට ගිහින් ඉප්පය ගහන්න. හරිද? ගොඩක් වෙලාවට සෙක ප්‍රයිමරි වේපන් එක හැටියට තියාගන්න පුළුවන් නේ ඔයාලගේ ගන්න එක. ඊට පස්සේ නේ අපි සෙකන්ඩරි වෙපන් එක නේ හිප්පය ගහන එකක් හරි මොකක් ෂොට් ගන්න එකක් හරි තියන්නේ. සෝ සෙකන්ඩරි වෙපන් එක හරියන්නේ නැත්තම් සෙකන්ඩරි වෙපන් එක කියන්නේ ෂොට් ගන්න ගන්න බොහෝ විට ඒක ෂොට් දෙකකින් ෂොට් එකක් වැදුන්නේ නැත්තම් කන්ෆර්ම් වුනේ නැත්තම් අනිවාර්යයෙන්ම ටග් ගාලා මාරු කර ගන්න. නැත්නම් අර දැක්කන් මේ වගේ වෙලේ මම ගොඩ 4 5ක් ගහලා ඉන්න ගිය වින්දා මගේ අනිත් ප්ලේයර්ට කිල් කරා මාව තීරණා. මොකද මම අර ෂොට් 3 4ම ගහන වෙලේ කිසිම වැඩක් නැහැ. ඒ මොකද ඒතන ඉන්න ප්ලේයර්ස් කාටවත් ඩැමේජ් එකක් අතුන්නේ නැහැ. එතකොට අනිත් ප්ලේයර්ට පාඩුවයි මගේ ටීම් එකේ. එහෙනම් ඒ වගේ වෙලාවට ටග් ගාලා ඔයාලා අනිත් එකට මාරු වෙන්න. හිප්පය වෙපන් එකකට ළඟ ගහද්දි කොහොමද හිප්පයන ගන්නවද? ඉතින් හිප්පය වෙපන් එකකට මාරු වෙන්න ෂොට් ගන්න කියන්නේ අඩුම කන්ෆර්ම් ෂොට් දෙකක්, ඒ කියන්නේ ෂොට් දෙකකින් එකක්වත් කන්ෆර්ම් වුනේ නැත්තම්. හරිනේ මම තේරුවා ගන්න. මම වට කිසි අවුලක් නැහැ මගේ නනි ප්ලේ මේ ඉස්සරහටම ගිහින් ෂොට් එක දෙනවා. මගේ ඉතින් පස්සේ පොඩ්ඩක් බලාගෙන ෂේපට ගේම ගහන්නේ. මිනි මැප් මාක් ඉසෝ දැන් ඉස්සර මිනි මැප් එකේ තිබ්බ මාක් නේ දැන් ඔය ස්ක්‍රීන් එකට අරන් තියෙන්නේ. ඒකට ඒව ගැන හොඳ අවධානයෙන් ඉන්න. කොහෙද ලෙන්නේ කී දෙනෙක් ඉන්නවද කොහෙද වෙඩි තියන්නේ ඔය ඉස්සරහ කවුරු හරි තියෙනවනේ. ඒ ගැන අනිත් ගයිස් මේ ග්‍රෙනේඩ් එහෙම අරන් යන ගොඩක් හරි මොකද දන්නවද? දැන් අපි ওই වෙලාවට ඔහම වැටුණාට පස්සේ ගොඩක් වෙලාවට ওই ගෙවල් ආස්සේ අරම මේ වාසේ හැංගිලා ඉන්නවනේ. එළියට එන්නේ නැතුව ඒ වගේ වෙලාවට අපිට මේ ක්ලස්ටර් එක ග්‍රෙනේඩ් එකක් එහෙම තිබ්බොත් ගොඩක් වැදගත්. ඉතින් ඒක බීආර් සෙටින් වලින් කස්ටමයිස් කරගන්න. හරිද? අපිට ඕනේ ඕනේ කියන්නේ හැම එකම එනවනේ නිකන් ඔටෝ දාලා තිබ්බොත්. එතකොට අපි දාගන්න ක්ලස්ටර් ග්‍රෙනේඩ් පහක් විතර. නෝමල් ග්‍රෙනේඩ් පහක් විතර. ඊට පස්සේ තුනක් විතර නෝඩේ. එහෙම ටික දාගන්න. අර අනිත් ඒවා ෆ්ලෑෂ් බෑන් ඒවා අයින් කරන්න ඕනේ. ඒක ගොඩක් ඕනේ නැහැ නේද? ඕන දාගන්න. ඒක බීආර් සෙටින්ස් වලින් ගිහින් ඔයාලා කස්ටමයිස් කරගන්න මේ කොච්චරක් ඕනේ මෙහෙම මෙහෙම කියලා. හරිද? මම ගන්න වලටත් එහෙම කරලා තිනේ. මම ගන්න වලට ස්කෝප් යූස් කරන්නේ නැහැ. නෝමල් ගන් එකට එනවා. මගේ කස්ටමයිස් එකේ තියෙනවා. හරි නිකන් වැටෙන ගන් එකකට මම මේ යූස් කරන්නේ නැහැ. ඒකත් බියර් සෙටින් වල තියෙනවා. ඒ ටිකත් හදාගන්න මොන මේ ගන් එකට මොන ඒ රෙඩ් ඩොට් ද ඕනේ, ඒවද ඕනේ කියලා නැත්තම් තියෙන හැම එකම ඉක්කු මේ ඇහිලා ගන්න ඕනේ. එතකොට කරදරයි ඒක. එහෙනම් මේ කරගන්න. හරි ඔන්න අපි ප්ලේ මරන. හරිද? දැන් අනිවාර්යෙන් මට තනියෙන් තියෙන ඔතන අනිවාර්ය ස්කොඩ්ඩයක් ඇති. හරිනේ ඒ අඩුම දෙන්නෙක්වත් ඇති එක්කෙනෙක් වඩා ඉන්නවා කියලා තේරෙනවා. අනිදි ඔන්න තේනවනේ අපේ මාස් වලින් තේනවා සාමාන්‍ය එක්කෙක් වඩා අනිවාර්යෙන් ඉන්නවා. හරිනේ ඔතන මම ප්ලේයත් නැහැ. මාට ඉස්සරහට යන්න විදිහක් නැහැ. එතකොට තමයි ඩිෆෙන්ඩර්. ලා ප්ලේයර්ස්ලා වර්ග දෙකක් ඉන්නවනේ. එකක් ඇටැකර්ස්ලා අනික ඩිෆෙන්ඩර්ස්ලා. හරි. මේ වගේ වෙලාවට ඩිෆෙන්ඩ් කරන්න පුරුදු වෙන්න. හරිද? මම ওই ගරෙන් එහා පැත්තට අඩියක්වත් තියන්න. බලන්න ඔයකේ කවර් එකේම ඉන්නේ. මොකද අනිවාර්යයෙන්ම දැන් මං ඉන්නවා කියලා දන්නවනේ. මං ඉන්නවා කියලා දන්නවා. මං එළියට ගියොත් අනිවාර්යයෙන්ම ආල්ප ප්ලේස දෙන්නෙක් විතර ඇති. දෙන්නම එක වෙලේ මට කියවුවොත් මට කරගන්න දෙයක් නැති වෙනවා. එහෙනම් මම මෙතෙන්ට වෙලා හැංගිලා ඉන්නවා. හරිද? අවස්ථාවට පස්සේ ටග් ගාලා ගන්නවා. හරි. දැන් අතනක් කෙනෙක් ඉන්නවා. අද අපි කවර් එක අරන් මෙහෙට ගමු. හරි තේරුණානේ. ඒ වගේ වෙලාවට ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යන්න එපා. ඉස්සරහට යන්න බෑ ගියොත් අනිවාර්යයෙන්ම හන්න වෙනවානේ.
manggal lagi Helen Nord nih alat tiket enak kak apa pas nih enak kak ngapa ya awal pas apa game kak hanya puluhan nih mau kau dana nih jangan sih apa itu mau kau tapi amar hemar repair kerja nih puluhan kau kasih dah istirahat hempen lah tapi tanah kau ekir kau mari marah kat tadi lah istirahat hempen lah itu tuh anit tiket nah hari deh awal marah kan tapi itu apa lagi amar kat damage lah nah apa itu marah kan amaru nih kawar ya kan mewah kawar itu puluhan apa itu puluhan nggak mau ikut repair kerja nih ayah lu me full HP pita ilang ke kenar game itu bahin le kenapa ne ya suara kita satu kan ID hitam deh pak kenapa kena keliru hari guys saya mereka nebal loh ini mereka nanti main maka ini play istirahat ini attack karena magi beda mau kata itu pasti ini puluhan tanah gan nih hari deh hari ini balum kau betul gitu iskod deck ini nani orang ini iskod deck ini orang ini nani aja balum hari main nih terin nani kai dekai tunakin nani hari api habis tiap tapi di pas ini nge set gam dekka nih mau kita deng ada apa bagi pilih ini habis tiap itu udah hari skor deka apa target kerana ya hari ini itu udah mata di ini mampir di pas ini awas itu ya kalau gak nih bal kalah kita naik kai deh kai kiri nih baru nanti kalah bal kita wake nih kan hari kita ikut deh tumben naik mana ulo ini enak kan kita pilih pas ini nggak nih kan belajar nih mungkin kita hitam tuh match di nanti terayu nih best best gak harus itu kita gak harus kayak nih udah nah neta tapi ulo ntar pilih pas ini nggak harus itu ulo nih itu pas ini nggak nih kan mau bayar hanggilan nih kan nih mau hari enam botol. Nah, ternyata kita tahu play ini kau hari itu mandek kan hari ini kau hari ini. Eh, boy pinter nani. Boy kau orang ready tiennau kita pinter nani. Kau orang ready tiennau kita pinter nani. Hari hebei apa dan nih? Me apa dia nani footprint pinter nani. Oh, footprint itu pinter nani. Me apa itu nih? Hari ini kan nih aniwarim. Me tan ninja play ini kini hari itu. Ninja play ini kau dah awat me side terus miss kerjaan nih pak. Oleh boleh hari wadi no itu pasal tapi dana ini no dia ada warna hari ini play udah hari ini udah ninja play ini udah ini hari ini so ninja play ini kapi hoya gan kok ninja play ini kapi hoya gan nih anna lagi dia fire kerat di enak me kedi kita rai hari ini fire kerat di enak ini makin tama api hoya gan nih kan ninja play ini kaya fire kerno na api dia ini ada pilih katanya footprint apa itu kau lewa pinan, kita kau dah ninja pin ke miss keran deh pas side tege, dah kau mang kau mari pas tinggi ngare marla marla dan miss keran kan, ipa ni kan ni kau mana? Muka tu begina mau PP muka tu nama ni ni, ni ke Maggie kau dah ni, second weapon ni ke headie ada use kan pulua, headak kita tu dia non, ni kau tu kan, ikan second tu kan ikan main orang, abis ayat kan nak pulua ni, ni dah ulan ni, ikan ni ke second weapon ni headie dia kan ni ke kisi paduan ni.
බලමු ඔයාලට තව දෙයක් කියලා දෙන්න තියෙනවා ඉස්සරහට අපි මේක බලමු වීඩියෝ ගොඩක් දිගයි වීඩියෝ ගොඩක් දාගෙන වීඩියෝ 3ක විතර කෑලි කෑලි කම්බයින් කරලා මම තියන්නේ මේකේ මේ ඒ අවශ්‍ය කෑලි ටික ගන්න ඕනේ හින්දා හරි මම දැන් ප්ලේ කෙනෙක් ඉන්නවා හරි ප්ලේ මරුණ අපේ අපේ කෙනා මරුණ හරිද මොකද්ද හිතන්නේ එතකොට ගේ ඇතුළේ කෙහෙම ඉන්නවනะ ට්‍රැප් මාස්ටර් කෙනෙක් වගේ නේ අපි බලමු ට්‍රැප් මාස්ටර් කෙනෙක් දෙයිද යස් අනියරම ට්‍රැප් මාස්ටර් දැක්කන් ට්‍රැප් එක ආ ට්‍රැප් එක දාලා ගියා හට හරිද ඒකයි අපේ ප්ලේයර් උඩට මේකෙන් යද්දි මරුනේ හරි අපි ගන්න බලමු හරි ඕකේ දැන් අපි පස්සේ ගමු මොකද දන්නවද මේ උඩ කන්දේ අතන උඩ ඉන්නවා එස් එස් එම් ආර් එස් එක් තියන්න කොහෙද අපි ගමු කෙනෙක් ඉන්නවා අපිට මෙහෙම කියලා බය වෙන්න දෙයක් නැහැ මොකද මං එනවා කියලා දන්නේ නැහැ රුඩත් එක්කෙනෙක් ඉන්න අන්න හරි පොල්ට ගයි සරිද එතකොට ඔය වෙලාගේ වෙලාවට මම පොඩ්ඩක් හැංගිලා ඉන්නේ ඇයි මම හැංගිලා ඉන්නේ ආව ඕකේ මේ යාගේ ඉෆෙක්ට් එක අයින් වෙනකම් මොකද කොයි මං නිකන් ඉස්සරහට පැනලා නිකන් මට පේන්නෙත් නැහැ නේ හොයාගන්න බෑනේ පොඩ්ඩයිනේ හොයාගන්න පුළුවන් නිකන් අර මිස්සුන තව මේකනේ දැක්කත් මෙතන ක්ලියර් කරලා මම අපි දැන් ඒක පොල්ට ගයි සේ එයා එයාගේ ක්ලාස් එක යූස් කරාම අප්පා කයිනටික් ඔක්කොම ටික අරන් දුකද මැප් එකේ තියෙන එයා මේ යූස් කරාම එයාගේ ක්ලාස් එක පොඩ්ඩක් අපි බලන් ඉමු පොඩ්ඩක් බලන් ඉන්න මේ ඒක ඉෆෙක්ට් එක ඉවර වෙනකන් ඌ පේනකන් පොඩ්ඩක් බලන් ඉන්න නැත්නම් හන්න වෙනවා නේද හරි ගයිස් අපි යමු අන්තිම අවස්ථාවට මේවන්නේ හොඳයි හිතයි ගහන්න විතර නෙවෙයි නේද මේම කරලා තියන්න තෑත ගහන්න mid range ඇත්තටම ගහන්න හොඳයි
right. බල ඔය ඔය ඉන්න ප්ලේ ඔය ඉන්න ප්ලේයගේම අනිත් ප්ලේයක් ඉන්න ඔය ළඟම හරිද මෙයා මෙහෙම පැනලා ගහද්දි මේ අනිත් ප්ලේ හැංගිලා ඉන්න එහෙනම් අපි දෙන්නා ලේසිම මෙහෙම කරන්න බෑ ටීම් එක මැච් එක ගින්නවා නම් ඒක පොඩි ගේම් come on guys හරි guys එහෙනම් අපි ඊළඟ දවසේ තඹෙමු එතකන් ඔයාලට good luck